සන්ද වතුරක් සේමෙතන් සොමිගුණන දිවමතුරක්සේ තුඩ තුඩරදන සමිඳන නමුතස් භගවෙතු අරෙහතු සම්මා සම්බුද්ධස් නමුතස් භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස් නමුතස් භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස් අතමිජතම්මි සුකාසාය තුටි සුකායයිතරිතන pu menyangං suකජවිත සකයම්මි සබසදුකුang පhanaang සුකා මත්තයතා ලෝක අතු පෙතේයතා සුකා, Sukaසා්‍යta ලෝke අතු bırakක්ම්‍යtaka சකයාවජරලා சක සද්ධපtakho punyaය පටලාබපpanang aකang sukanති ශ්‍රද්ධහා සම්පන්න කාර්මණික පින්වත්න බෝසත් දරුවනි අද මේ ධර්ම දේශනාව තුළින් ම බලාපොරොත්තුවන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සැප ගෙන දෙෙන කාරණා මොනොවද කියලා දේශනා කරපු ඒ දහම් කාරණකිීපයක් මතක් කල්ලාදෙන්. බුදුරජාණන් වහන්සේගේ ධරමය ඇහීම කුසලයක් විනක්. ධර්මය ඇහීම මංගලකාරණයක්. බන ඇහීමේ ප්‍රයෝජන කියපයක් තියෙනවා. අස්සුතං සුනාති සුතං පරියෝධපේති කංකං විතරති දිට්ටිං උජුම්කරෝති චිත්ත මස්ස පසීදති. තමන් දන්නා ධරමය අහන්ට ලැබෙනවා ඇසූ දහම නැවතහන්ට ලැබෙනෝ ඒවගේම නොඇැසූ දහ මහන්ට ලැබෙනෝ ඒවගේම ධර්මයේ සහැකතැන් දුරුකරගන්න ලැබෙනවා සිතේ ප්‍රසාදයේ සතුට ඇතිකරගන්න පුළුවන් සම්යත් දෘෂ්ටිය යහපත් දැක්මක් ඇති කරන්න පුළුවන් නො හැසූදාමහන්ට ලැබෙනෝ ඇසූ දහම නැවතහන්ට ලැබෙනෝ දහරම මේ සැකතැන් දුරුකරගන්න ලැබෙනවා සිතේ ප්‍රසාදය සතුට ඇති කරගන්න පුළුවන්. සම්මත් දෘෂ්ටිය ඉයහපත් දැක්මක් ඇති කරන්න පුළුව. ඔන බණ ඇහෙීමේ ප්‍රධාන වාසි පහන්. බණ ඇහෙම තුළින් තමයි අපි පිම්පව් පිළිබඳ විශ්වාසය ඇතිවෙලා කරමය කරම්ඵල ඇදෙහෙමී නුවන මෙලව පරලව පිළිබඳව පිම්පව් පිළිබඳ අවබෝධයක් ලබලා. පි ඇත් වෙලා කුසල්ට යොමුවෙලා ධර්මානුකූලෝ දීප වෙතක් ගත කරන්න අපට අවස්ථාව ලැබෙන්නේ ධර්මස් සවනය කිරීම තුළින්. එනිසා මේ පිහතුන් මේදලපු තාලා කවුරුත්න් නිතර ධරමස් සවනය කරද බණපොතපත කියවන්න අපි පුරුදුවෙන්ට ඕන. ඒ බනපොතපත කියවීම තුළින් ධරමස් සවනය කිරීම තුළින් තමයි කල්යාන මිත්‍ර සම්පත්ති අපට ළඟාකරගන්න පුළුව. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ වියමෙක් සත්්‍ය ආරය ධනයෙන් යුක්තනං එයා දුප්පතෙක් දිරිින්දෙක් නොවෙයි කියලා. ස්‍රද්ධහාධනං, සීලදනං, හිරිධනං ඔත් අ්පදනං, සුතදනං, තයාගධනං, පඤ්ඥාධනං. ශරද්ධාවධනය ශ්‍රද්ධාව කියලගේ යන තුනළුවන් සරණයෑම පිම් පව්පිළොඳු විශ්වාසය ශ්‍රද්ධාව නැත්තං අපට පින්කං කරන්න සිතු විලි පහලවා නෙනෑ. ශ්‍රදධාවතිය නිසා තමයි අපට පින්කං කරන්න සිතුවිලි ඇතිවන්. ශ්‍රද්ධාව නිසා තමයි කුසල් කරන්ඩ අම්මතාතර සලක්ඩ වැඩිහිතියන්ට සන්ඩ ගරු ක යුත්තන්ට ගරු කරන් රෝගීන්ට ඇපූපත්තාන කරන්ඩ සතාශූපාවට ස්වභාවධර්මයට පවා ගරු කරන්න අපට සිතුවිල පහලවන්න අප තුළ ශ්‍රද්ධාවතියෙන් නිසා ගුරරුන්ට සලකණ්ඩ ඒ ශ්‍රද්ධාව නැත්තං මේ කිසි දෙයක් අපට කරන්ඩ සිතුවිලි ඇතිවන්නේ නෑ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් දෙකම අවස්්‍යයි. සද්ධාව ධනයක් කියලයි බුදුරජාණන් වහන්සේ පැහැදිලිගේ සද්ධහා දනම්. ඊළං එක සීල දනං, සීලය ධනයක්. කය වචනය සංවර කර ගැනීම තමයි සීලය කෙල ගියන්. කායවාචානං, සමෝදානං සීලං, කය වචනය දෙක සංවර කර ගැනීම තමයි සීලේ කියෙ ගියන්, ශිල්වත් භාවය අප තුළ තියෙන් ලූනෑ. එක ධනයා. සද්ධහා දනං, සීල දනං, හිරි නම් ඔත් අප දනම් හිරි දනං ඔත්ත අප්ප දනම් හිරී කියල කියන්නේ ලැජ්්‍ය බයි දෙක් පව් නොකරයිදීම් අකුසල් නොකරයිදීම තමයි හිරි කියල කියන්නේ හිරි ඔත් අපප්ප සුත ධර්මය ඇසීම ඒකත් ධනයක් එවගේම ත්‍යයාගේ පරිත්‍යයාගේ මේකත් ධනයක් ප්‍ර්‍රඥාව ප්ඥාදනාව ප්‍රඥා විදරසනා නුවන සතතිත් බෝධි පාන්සිට ධරම අවබෝධ කර ගැනීමේ නුවනට කියනවා ප්‍රඥා ධනය කියලෙමනං සද්දහා ධනං සීලදන, හිරි දනං ඔත් අපපදනං සුත දනම් ක්‍රයාාගදනං, පඥ්ඥා දනං මේ සත්්‍ය ආර්ය ධනයෙන් යමෙක් යුක්තනං එයා දුප්පතෙක් දිලින් දෙෙක් නොවයි කියලයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාලි. එමනම් බණ ඇහෙීම තුළින් තමයි අපි මේ ධර්මතාවයක් පිළිබඳ අවබෝධයක් අපි ලබාගන්න හින් පරපුරෙන් පරපුරට අපේ ආච්චිලා සියල අපේ අම්මලතාතල අපේ මුතුම්මිත්තු වැඩිහිටියෝ පරපුරෙන් පරපුරට මේවාපට දායාද කළ දදු. නොමේ ගුණධර්ම සිරිත්පරිත් ආචාරධර්ම. කළයුත්ත නොකොළ යුත්ත ඈතා තීතේ ධර්මසාලාවෙන් ජාතක පොතෙන් ඉජනගත්ත අපේ වැඩිහිටියෝ පුංචි දුවලපුතාලට මේ ගුණධරමා අපට පහරලදුන්න. ෑම කන හැටි යඳන පලදින හැටි කතාබහ කරන හැටි තැනකට ගිහිල්ල ජීවත්වෙන හැට පරිසරයට ආදරය කරන හැට ස්වභාව ධර්මයට ආදරය කරන හැටි පරිසරයට ගරු කරන හැටි ස්වභාව ධර්මයට ගරු කරන හැට සතාහසූපාවට ගරු කරන හැටි හොදු දේවල් ආරක්ෂාකිරීම ආගම දහම ජාතිය අපේ බාසාාව අපේ සංස්කෘතිය මේට ගෞරව කරන්න මේවා ආරක්සා කරගන්න අපිට හුරුණේ ධර්මසාාලාව තුළින් බණ ඇහීම තුළින්. ඒවා අපේ පැරණී ආච්චිලා සියලා අපේ වැඩිහිටියෝ. ඒ අය මේවා බණපොතපත කියවලා ධර්මසාලාවෙන් ලබාගත්ත ඥානය තුළින් අපේ බාල පරපුර අනාගතය යහපත් පුරු වැසියන් බවට පත් කලා. ඒක තමයි අපට තියෙන වටිනාම ගුණධර්මය. අපේ මේ හර පද්ධති අපේ සිරිත්තුරීත් ගුණධරම මේ ආචාර ධර්ම. ුත්ත නොකළ යුත්ත සිරිත්වෙරිත් අපට ඉගැන්ීම අපේ වැඩේහිටියු. එනිසානේ බුදුරජාණන් වහන්සේ අම්මතාත හැදේ පුබ්බාචරයාච උච්චරේ. පූරු ආචාර්වරය අම්මතාත්ත. පුබාචරියාච අවුනේයාච පුත්තානං පජාය අනුකම්පක අබුදු හාමුදුලෝ පූර්ු ආචාරවරු වශයෙන් අම්මතාත තමයි සඳහන් කළේ මුල්ම ගුරුව ුරු දෙන්න. පු්ාචරිාච උච්චරි, පූරු ආචාරවර අම්මතාත තමයි, මේ දරුවන්ට අපට මුලින් අපේ ගුරුරු බවට පත්තුන අපිට කතාාවා කරන් ඉගැවී අපට කණබොන හැට ඉගැන්වවේ අඳන පළදරය ගැවු අප තිහාසේ අපේ සංස්කෘතිය අප ආගම අපේ භාසාාව මේවාපට ඉගැන්වු අපේ අම්මතාත වැඩි හිටියූ. ඊට පස්සේ තමයි අපි ලදුුරු පාසලට ගිහිල්ලලා ඒ අධ්‍යාපය ලැබේ පාසලට ගිහිල විදිමත් අධ්‍යා විධ විශෂ ශේස්තර අපි ඉගෙන ගත්තේ. වි විශේස්ත්‍ර ඉගනගත්තට මද විශේෂතඥ්‍ය වනාාට මන්දී මහා පණ්ඩිවර වනාට මදී දයාව කරුණාව මෛත්‍රිය ඒ පුද්ගලය තුළ නැත්තා. හිත කය වචනය මේ තුන්දොර සංවරවෙච්ච මනුස්්‍යේෙක් තමයි අපට අශ්‍යක ඒක ධර්මය තුළින් තමයි තත්ව ඇති කරන්න. මේ පෞගිය දවසක එංගලන්තයේ අවුරුදු තියක් ජීවත්වෙන මහාචාර්වරයක් අපි සමග සාකච්ඡා කලා මේ වර්තමානය අපි කොරෝණාවේෂනයක් එක්ක අප ලොකු අවස්ථාවක මහ විපත්තියක්ම ලෝකටම. හැබැයි මේ විපත්තිය සම්පත්තියක් බවට පත්තරගත්ත බොහෝදනා ඉන්නවා. මේ යුගයේ මිනිස්සු වැඩිපුර පොතපත කියෙව්වා. වැඩිපුර බණදහන්මට යොමුණා තාක්ෂණය පරිගණක ඥානයේ ලබාගත්තා. විදේශ බාසා ඉගෙනගත්තා. ඉතින් මේ කාලේ පාසැල් වලට ගිහිලා ඉගෙනගන්න බැරිවුණක් සුම් තාක්ෂණය ඔස්සේ අන්තර්ජාලය හර අපට. පරිගණක හරා ඉගනගන්න දුරකතනය අර ඉගගන්නලු බොහෝ අවස්ථා සැලසුනා එක තමයි අපිට ලැබිච්ච වාසිය. අන්තරජාලය ඔස්සේ විධ විසේකරුණු හදාරන්ඩ දැන් අපේ දුවලපුතාල බොෝ වෙලාවට මේ පරිගණකය දුරකථනය භාවිතා කරන්නේ විවිධ ක්‍රීඩාවං සදා. නමුත් මේ පරිගණකය කියලකඇනෙ මහා පුස්තකාලයක්. විශ්වයම අපේ ලඟට ගෙන්නගන්න පුළුවන් මෙවලමක් මේ තාක්සනය මුණු ත්‍රිපිටකයම මේ පරිගණකය තුළ තියනවා. අන්තරජාලය හර, විවිධ විශේෂේෂස්තර, විවිධ භාසා ඉගෙනග්ඩ කියවන්ඩ අවස්ථා තියනවා. නිසාම දූලපුතාලා මෙසවනය කරන අය කල්පනා කර්ඩෝ නෑ. අපි මේ පරිගණකයක්. එම තන් දුරකතනයක් අපි භාවිතා කර්ඩෝ නෑ මොන විදිහරද කියනෙක්. ඒ අපි හරි පරිස්සමෙන් අර දැලිපිහය පාවිච්චි කරනෝ වගේ. අප තමයි අපි මේ පරිගණකයත් දුරකතනයක් අපි භාවිතා කලේ රෙග බහොමල අවස්්‍යම බහණ්ඩයක් අද පෞගිය කාලේ අපි. බොහෝ වෙලාවට මේ පාසැල්වල ඉගෙන්නන් කටයුතු කළේ මේ දුරකතනය හර පරිගණකය හර සුම් තාක්ෂණය උත්සේ. නිසා අපි ඒ මම කියාගෙනාව ඒ එංගලන්තියන්නේයේ මහචාරිතුමා මතක්කලේ එංගලන්තියද බොහෝ මිනිස්සු පල්ලි අතහැරලතියනවා. දේවාගන් අතහැරලතියනවා. ඒ අය බෞද්ධ දර්සනය භාවනා ක්‍රම ප්‍රගුණ කරනවා. විශාල වශයෙන් තියන පල්ලි අක්කර ගනන් විශාල පල්ලි වන්දේසි වෙන. දවය අත්ව නත් අයි මිලේ ගන්න අද බෞද්ධ මධ්‍ය අත්ථාන වට පත්වෙලා තිබෙනවා යුරෝපයේ බොහම විනේ ගරුකයි නීති ගරුයි, මිනිස්සු ආර්ථික වචෙන් ඉහල මට්ටමක තියෙනවා නිමමේ මහත්මයාගේෙන් ඇහ්වේ. අපේ රටේ මෙච්චර බණ කියයනවා. මෙච්චර බණහානවා මෙච්චර පන්සල් තියනවා. අපේ රටේ තුළ මිනිස්සු තුළ විනයක් නෑ නීතියක් නෑ. සදාචාරයක් නෑ. හික්මිච්චකමක් නෑ. ඒ ටල්ල මිනිස්සු විනේ ගඩුකයි, නීති ගරුකයි දියුණුයි කියලා. මං ඉතින් අපේ රටටිකක් පහත් මට්ට මේ වදූ කළ හිතන විදය තමයි ම ඇැ්වේ ඒ ටවල්වල් යුරෝපයේ රටවල්වල බටහි රටවල්ල මිනිස්සු විනේ ගරුකයි, නීති ගරුකයි නේද කෙේ මහත්මැන් අහපි වෙලාතුම අවුරුදු තිහයක් එංගලන්ති පදිංචි වෙන කෙනෙක් එතුමා මතක් කල හාමුදුරුවනේ එහෙම කියන්න නපා. ඒ රටේ නීතියට බය නිසා තමයි. මිනිස් එහෙම හැසිරෙන්. නි ගඩු ලානේ නීතිගරු ලාන නීතිර තියෙන බය. දැඩි විශාල වසයෙන් දඩ මුදල් ලයකරනවා. ඒවගේ ඒ දඩුවම් බර පතලයි. එහෙමනතු ඒගේ ඇගෙන් එන එක කදවති එ විනේගරු භාවයක් නෙමෙ නමුත් ලංකාවේ මිනිස්සු අපි මොනොව කතාගලත් හරිම විනේගරුයි නීති ගරුයි මිනිස්සු හරි . මානුසීය භවන් තියෙනවා කියලා. දයාව කරුණාවෝ මෛත්‍රය දන් දෙනක සිල්ද්‍රකින එක භාවනා කරන එක මේ ගුණධර්ම ලාංකික සමාජයේ මිනිහා තුළ තියෙනවා කියන එකයි එතුම මතක් කළේ. අපි හැමවෙලා මේ දේශීත්වය අපි අගේ කරන්න නෑ. අපේකම අගේ කරන්න අපේ ගුණධර්ම තියෙන බව. අම් මතාතර සලකන වැඩි හිටියන්න සලකන රෝගී ඩැපූපත්තාන කරන කොච්චර මිනිස්සු මේේ රටේ ඉන්නවාද. නිසා අපි හැම වෙලා මේ සමාජයේ පිරිහිලා පිරිහිලා කියන වචනය තමයි බෝ වෙලාවට කතා කර නමුත් වෙන රටවල්දිහා බලනකොට ඒ විනේගරුක භාවේ නීතිගරුක භාවය අපට පේන්නේ නීතියක් එක්ක. නමුත් අපේ රටේ දහමත් එක්ක ජීවත්වෙන මිනිස්සු. තමන් තුළයේ දයාව කරුණාවෝ මෛත්‍රය අනුන්ට උදව්පකාර කරණය ගතිය. එක අපේ රටේ තියනවා අපේ ගංවුවලට ගියොත් එහෙම කෑමකාණ වෙලාවගක ගියොත්. ඒ ගවල්ලර කෑම ටිකක් හල එන්න තේටිකක් බිල එන කවදාවත් ඒ අය මඟහරින්නේෙ නෑ. නමුත් පිටරටවල්වල එහෙම දෙයක් නෑ කනබොන වෙලාවට ගිය කියෙෙම කෑමක් දෙන සිරිතක් නෑ අඳුුවන් නැත්ත. නමුත් අපේ තියන වෙනස තමයි ඕන වෙලාව අපේ ගෙදරකට ගියොත්තම කෑමටික් එවගේම තේටිකක් දෙන සිරිතක් අප තුළ තියෙනවා. අන්න බුදුදහමේ තියෙන වෙනස ඕක තමයි. ධරමයයක්ත් එෙක ජීවත්වනාගේ තියෙන සුවිසේ සත්‍යයෝකයි අප තුළ පරිත්‍යයාග සීලි බවතියනෝ. අපතුල දයාව කරුණාවෝ මෛත්‍රිය තියනවා. එනිසා පින්වතු නිමෝ පිළිබඳව අපි නිතරමනෙහි කරන්්ඩුවන. ධරමය තුලින් තමයි මේ අපට ඉගනගන්ඩ ලැබෙන්. නිසා ධරමයයක්ත් එෙක්ක අපි ජීවත්වෙන්ට පුරුදුුවෙන්ඩුවන. මං අරමුලින් ගාතාවක්කොබට මතක් කලා. බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පරුවතේ පාමුල මධ්‍යම රාත්‍රය ඉන්න වෙලාවේ. delante බදු හාමුදුරුව වසවර්ති මාර දිවිය පුත්‍රයට දේශනා කරපු ගාතාවක්. මාරදිවිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ හමුවෙන් අප වෙලාවේ බුදුහාමුදුරු දේශනා කරපු ගාතාවක් අත්තහම්මි ජාතම්මි සුකා සහායා තුට්ठි සුකාහායා ඉතාරිී තරන පු menyangං සුකං ජීවිත සංखයම්මි සබස් දුක සුකං පානං සුකා මත්්‍යෙහිියතා ලෝකී ඇතු පෙත්තෙහිියතා සුකා. සුකා සාමන්ඥතා, ලෝකයේ අතු බ්‍රක්්මණ්ඥතා, සුකා, සුකං යාව ජරා, සීලා, සුකා, සද්ධහා පතිත්චිතා, සුකහෝ පං්ඥාය පටිලාබූ පාපානං අකරනං සුකං. බුදුරජාණන් වහන්සේ වසවර්ති මාර දිවේ පුත්තරයා මුල්කරගෙන දේශනා කරපු ගාතා කීපයක්. මේලෝකේ සැප ගෙන දෙන කාරණා. සැපයි කියන කාරණා මනොවද කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළ. තමන්ට අත්තම්මි ජාතමි සුකා සහයා උපකාරයක් ඕන වෙන වෙලාවට පිහිතවෙන යාළුවා තමයි ඔන්න පලවෙනි සැපයි. සැපාතර පලවිනි සැපේ තමයි උපකාරයක් ඕන වෙන වෙලාවට පිහිතවෙන උදව්වන යාළුවා තමයි සැපය. තුට්ටි සුකහයා ඉතාරී තරයන ලද දෙයින් සතුඩුවෙන එක. තුට්ටි සුක ඉතාරී සරීන. ලද දෙයින් සතුටුවෙන එක. අද බොහෝ වෙලාවට මිනිස්සු අමාරු වැටෙන්නේ ප්‍රශ්න ගැටලද ලද දෙයින් සතුරුවෙන්න්න බැරිකමනිසා. තමන් හම්බ කරන ධනයනුව තමන් හම්බ කරන මාසික වැටුපානුව තමන් ජීවත්වන්න පුරුදුුවෙන්න්නඔය බුදුදහම උගන්න දේවල්. බුදුහාම්මුදුරන්ගේ ආර්ථික දරසනයක් තියෙනවා.ඒය ආර්ථික දර්සනය තමයි තමන් හම්බ කරන ධනය කොටස් හතරකට බෙදන්ඩ ඕන. ඒයින් කොටස් දෙකක් නැවත ව්‍යාපාර සඳහා ආයෝජනය කරන්න ඕන. කොටසාක් තමන්ගේ රිබෝජනයට ගණඩ ඕන පින්කං කරන්න ගණඩ ඕන යතුකාං කරන්න එකකොටසාක් විපත්තියක් කරදරයක් වෙච්ච වෙලාවට ග්ඩ තැම්පත් වූ කරන්න කියලයි බැංකුගත කරන්න කියලයි බුද හාම් දුර දේශනා කළ ඔන්න බද හාදුරගේ ආර්ථික ර්ශනය හම්බ කරන ධනය මාසික හම්බ කරන දේ කොටත් සතරකට බෙදෙනවයින් කොටත් දෙකක් නැවත ව්‍යාපාර සඳහා යුදව්ඩු නායෝජනය කරණ්ඩෝන. එකකොට සත් තමන්ගේ පරිභෝජනයට යුතුකං කරන්න පින්කං කරන්න ගණඩ ෝන. එකකොටසා තමන්ට විපත්තියක් කරදරයක් විච්ච වෙලාවට ගණ්ඩ තැම්පත් කරලා තියන්න කියලායි බුදු හාමුදුරු දශනයහන් ලදදයන් සතුටුවීම. ඇයිලට බුදු හාමුදුරු දේශනා කළේ සැප ගෙන දෙෙන කාරණයක් තුට්ටි සුකහායයි තරීතරයන්න. පුණ්ඥං සුකං ජීවිත සංකයම්මින්. ජීවිතය අමසං වෙන වෙලාවට. මරණාසන්න වෙලාවට තින් එකම සැපේ තමයි කරගත්ත පින්කන්ටික. මරනාාසන්න වෙන කොටතියෙන එකම සැපය තමන් කරගත්ත පින්කං පමණයි. කොච්චර තමට මොනුවන්මද මිල මුදල් යානවාහන ගෙවල් දොරුවල් නෑදෑයෝ දූදරුවෝ කොච්චර හිටිය මැරණ වෙලාවට තමන්ට තින එකම පිහිට තමයි එකම සැපේ තමයි කරගත්ත පින්කන්ටික. සබ්බස්ස දුක්කස්ස සුකං පහනා. ඊළඟ සැේ තමයි මේ ියරුදුක් නැතිකිරීම නිවන් දැකීම ඔන්න බුදුහාමුදුරුව සැපයි කියලා දේශනා කරපු කාරණා. සුකහා මත්තෙහියතා ලෝකයේ අතෝ පෙත්තෙහිියතා සුකා ඊළඟ සැපය අම්ම තාතර සැලකීම තමයි උතුම් සැපේ කියලා බුදුහාමුදුරු දේශනා කළේ අම්ම තාත්තට සැලකීම සුකහා මත්තෙහියතා ලෝකයේ අතෝ පෙත්ෙහිියතා සුකා අම්ම තාතර සැලකම් ඇපෝපස්ථාන කිරීම ඊළංඟ සැපේ හැියට බුදු හාමුදුරු පහැදිලි කළා ඊළංග සැපේ තමයි සමන භහක්මනාදීන්ට සත්කාර සම්මාන කිරීම ඊළග සැපේ තමයි සුකං යාව ජරා ශීලා සුකා සද්ධහා පටිතිතා වයිසට යනකම සිල්රැකීම ඊළග සැපේ තමයි ශ්‍රද්ධාවපුදවා ගැනීම ඊළංග සපේ තමයි මරනාසන්න වෙනට කරගත්ත පින්කන්තිික ශ්‍රද්ධා ඇති කර ගැනීම එම න මේ මාර දිවිය පුත්තරයට බුදුහමුදුරු දේශනා කළේ ලදදයයින් සතුටුවීම එවගේම උපකාරයක් ඕන වෙන පිහිට වෙන යාළුවා. එවගේ මරණනාසන් වනුල් කරගත්ත පින්කන්්ටික සියලු දුක් නැතිකිරීම අම්මතාතර සැලකීම ඒවගේ ස්‍රමල් භාක්මනාදින සත්කාර සම්මාන කිරීම එවගේ වෛසර යනකම්ම සිිල්රැකීම, ශ්‍රද්ධහ උපදවාගැනීම පවු් නොකරයින්දීම. පාපානං අකර නං සුකං. පෞු් නොකරයින්දීම. මෙන මේ කාරණා බුදුහාමුදුරෝ පැහැදිලි කලා සැප ගෙන දෙන කාරණා සැපයි කියන කාරණා. එමනං පංවතුුණේ මේ ධර්මතාපි මේවා අපේ ජීවිතයට පුරුදු කරගන්්ඩෝන. බුදුහාමුදුරන්ගේ දහම මෙලව සැපලබන්ඩ පරලව සැපලබන්ඩ දෙලෝම සතුුවවෙන්න පුළුවන් දහමක් තමයි බුදුහාමුදුරු දේශනා කළේ. නොහන්සේගේ අවසාන බලාපොරොත්තුවද අපේ අවසාන බලාපොර නිවන් අවබෝධ කරගැනීම. නිවන් දකින්න කියග යන්නේ සත්තිත් බෝධි පාන්සිට ධර්ම අවබෝධ කර ගැනීම. සීල සමාධී ප්‍රඥාදවුණු කර ගැනීම. සෝවාන් සකදාගාමි අනාගාමි අරයත් මාර්ග පලවලට පත්වීම තමයි නිවන් දැකීම්. ඒකට අපේ ප්‍රධාන අරමුණ කරගෙන අපි මේ ලෝකයේ ජීවත්වෙන කාලය තුළ මේ සුළු කාලය තුළ අපි ධර්මානුකූලු අපේ ජීවිතය හැඩගස්ව ගැනීමයි බුදුහාම්දුරෝ ගිහිියන්ට දේශනා කළින්. ගී අන්ට සැපසම්පත් විදීම, කොයි වෙලාවත් බදු හාමුදුරු තහනන් කල්ලන ගිහි සැපසම්පත් විදීම. අනගාරික වෙච්චායට පැවිදි වෙච්චායට බුදුහාමුදුරු යම්යම් තහංචි පනවලාතියන සික්ෂාපද. එනිසා බුදුහාමුදුරන්ගේ දහාම සුනාත දහාරේත චරාත ධම්මේ. ධර්මය අහන්ඩ ධර්මය ධාර්ණය කරගණ්ඩ ධර්මය අනුව ජීවත්වෙන්න කිය එකයි බුදුරජාණන් වහන්සේ අපට දේශනාක්. ලේමනං මේ ලෝකේ ජීවත්වෙන අපි. යුතුකං මතයිම මේ සියල්ල පවතින්න. එකනෙ කාට යුතුකං තියෙනවා. දැසිගාලෝවාද සූත්තරේ බුදුරජාණන් වහන්සේ සමාජ සංස්ථාහයක් විග්‍රහ කරන. සමාජ ඔබට මතකඇති සිංගාල ගෘරෝපතියගේ කතාව. සිංහාල කියන තරුණය නාල තමන්ගේ දීරෙද්ද පිටිම්මව සදිසාන මස්කාරය කළ. හතරවටටම කැරග කැරිකි සදිසාන මස්කාරය කලා. බුදහාමුදුරු පාරි වඩිනවා දකිනෝ මේ තරුණයාගේ ක්‍රියා කලාපය. බුදුහාම්දුරු මේ තරුණයාගේ අහනවා තරුණයා ඔබමී මොකදද කරන්න. මගේ තාත්තමට අවුවාදයක් දුන්නා සදිසා නමස්කාරය කරන්න. මමේ සදිසා නමස්කාරය කරනවා. අන්න බුදුහාමුදුරු මේ තරුණයාට අපහාච කළේ නෑ ඔබේ සදිසා නමස්කාරය හොමනං මගේ ආරිය දහමෙත් තියෙනවා සදිසා නමස්කාරයා. ද හාමුදුරු මේ සමාජයේ විශෂන මිනිස්සු කණ්ඩායන් හයකට බෙදලා සමාජ සංස්ථා හයකට බෙදලා බුදුහාමුදුරුව මෙන් අපට අයිති තුකං හැත එකක් දේශනා කර. සිගාල ග්‍රෝපතිට බුදුහාමුදුරෝ දේශනා කළ ඔබේ සදිසා නමස්කාරය හොමනං මගෙත්ති න සදිසා නමස්කාරය. මොකද සදි එකදිසාාවක් අම්මතාතා දූදරූ. එකදිසාාවක් ස්වාමි භාරයාාවරු. එකතිදිසාාවක් ගුරු සිිසිියෝ. ස්වාමි සේවක යහළු මිත්‍ර එවගේම ගිහි පැවිදි. උන්න බුදුහාදුරන්ගේ සදිසා නමස්කාරය. එ සදිසා නමස්කාරය තුළින් බුදු හාමුදුරුව පෙන්නුවේ සමාජයේ අපට අයිති යුතුකං අම්මගෙන් තාත්තගෙන් දරුවන්ට යුතුකං පහක් වෙන්ඩ ඕන. දරුවන්ගේෙන් දෙමව්පියන්ට යුතුකං පහක් වවැන්නඩ ඕන. ගුරුවරයගෙන් සි්‍යයාට යුතුකංම් පහක් වෙන්න ඕන සියාගෙන් ගුරුවරයට යුතුකං පහක් වෙන්ඩ ඕන. එවගේ ස්වාමයාගෙන් සේවකයට. සේවකයාගෙන් ස්වාමයාට ගුරුවරෑගෙන් ශිස්්‍යයාට ශිශ්‍යයාගෙන් ගුරුවරයට පැවිදිපක්සිෙන් ගිහිපක්ෂේද ගිහිපක්ෂයෙන් පැවිදිිපක්ෂයට. මෙන්න මේ විදි අපි යුතුකං හැත එකක් බුදු හාමුදුරු දේශනා කරනවා. යුතුකං අපි යුතු කරනවනන් අපේ අයිතිවාසිකං වර ප්‍රසාධිබේ බැලැබෙන. තැන්තැන්ගල අරගල කරන්න උද්ගෝසණ කරන්න උපවාස කරන්න අවශ්‍යනය මත අයිති යුතුකම. මම ඉටු කරනවනන් සමාජය වෙනුවෙන් සමාජයේ වගකීම අපේ අපි ඉුතු කලා වෙන. එමනම් අම්මතාතට යුතුකං පහෙෙන්. මම පහම විද්‍රහ කරන්න වෙලාවනෙවෙෙයි ඔබ සිංහලෝවාද සූතතරෙ කියවල බලන්න. ඒ අම්මට තාත්තටයි යුතුකං පහෙන් එක යුතුකමක් තමයි පාපානිවාරෙන්ති. දරුවෝ පාපයෙන් වලක්වණ්ඩෝඕන. කල්්‍යානේ නිමේශෙන්ති. කලයානමිත්‍ර සම්පත්ති යොමු කර්ඩ ඕන. ංගල සූතර දින ාවු සච්චංච සිප්පංච විනයෝජ සුසෙක්කෙතු බෞසත භාවය ඇති කරන්නව දරුව තුළ ඒවගේ විනේ ගරුක භාවය නීති ගරුක භාවය දරුව තුළ ඇතිකරණ්ඩෝඕන. එමනං අද අපට පේනවා. මේ සමාජයේ අපි දෙමව්පියන්ගේ යුතුකංසික ඉටු නොවෙනකොට. ඒ සමාජය දරුව නොමග යන බව. පාපා නිවාරෙන්දි පාපේෙන් දරුව වලක් ප්ඩෝඕන. අද අපි සමාජය අපි දකිනවා බොහෝ වෙලාවට විද මද්‍රවවෙලට දරුවෝ ඇබබැේවෙලා ජීවිතේ විනාශ කරගෙන. අන්දිේමට දෙමවියෝ හැන්ඩුව කඳුලියෙන් ජීවිතය ගත කරනවා. අන්න පාපානිවාරෙන්ති. දරුව පාපෙන් වලක්වන්න කෙලකවේක අසත්පුරු ශාස්තරයෙන් දරුව ඇත් කරඩෝනෑ. කලයාන මිත්‍ර සම්පාත්්‍යයට දරුව යොමු කරන්්ඩඕන. එහම නැත්ත. තිමට අපට වැඩි හිටියෝ වසෙන් දෙමව්පියන් වසෙන් හැඩු කඳලෙන් ජීවත්වෙන්ඩ වෙනවා. අර පාපා නිවාරෙන්ති කල්්‍යානේ නිමේශෙන්තිකර යුතුකංක්තිික පිහිටු කළේ නැත්තා. මංගල සූත්‍රය මෝ ලස්සන සූතරයක් අපේ ජීවිතය කොඩ්නගාගන්න හැටි ාවු සච්චංච සිප්පංච බෝ ශිල්පසාාස්තරයේ දෙන්න ඕන දරුවට ඒවගේම විනයෝජ සුසික්ිතෝ විනේ ගරුක හික්මිච්ච දරුවෙක් බිහිකරන්න ඕනෑ එනිසා මේ උතුම් දහම් පද ටික. අද මේ උතුම් දවසේ අපේ හිතර අරගෙන අප තුළ සද්ධාව ඇතිකරගෙන, දයාව කරුණාව මෛත්‍රී ඇතිකරගෙන සමාජයේ යහපත් පුරු වැසිියම් බබට පත්වෙන්ට අප අධිෂ්ඨාන කරගණ්ඩුවනෑ. උතුම් සී සද්ධරමේශවනය කිරීමෙන්. අපේ මෙලව ජීවිතයේ වාසනාවන්ත වේවා කායික මානසික සාහනයේ සෝපත් භාවය. අවුරාරෝගයා සපසම්පතඩා වර්ධනෙවේවා උතුමු. දරමාහුබෝධය පිශ මේ පින්, හේතු ආසනාවේවාගේ ලපී ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම තුනුරුවන් සරණයි.